වස්සාන ධර්ම දේශනා. සමහර විට තමන්ගේ බිරිඳවම කැමති කරගෙන වෙන බිරිඳවරු ආශ්‍රය කරන සමාජයක් අද තියෙනවා. අපි දැකලා තියෙන සමාජේ. තමන්ගේ ස්වාමියාවම කැමති කරගෙන ස්වාමියාගේම වාහනෙන් ගිහිල්ලා තමන් බැහැලා වෙන පුරුෂයන් එක්ක ඉඳලා වැරදි කාම සේවනය කරන සමාජයක් අද තියෙන පින්වත්නි. ඒක අපි දකින සමාජය. ඉතින් ඒ නිසා පින්වත්නි මේ වගේ පහත් සමාජයක දුෂ්ප්‍රාඥ දුෂ්චරිතයෙන් පිරිච්ච අමනෝඥ මිනිස්සු ඉන්න සමාජයක පින්වත්නි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ සමාජයේ සල්ලි වැඩි වෙද්දි මිනිස්සුන්ට වැරදි මාර්ගවලට යන්න ඉඩකඩ ප්‍රවණතාවය වැඩි. බොන්න බේබද්දු ටිකක් එකතු වෙයි, ඒ වගේම යාළුවෝ ටිකක්, පාප මිත්‍රයෝ ටිකක් එකතු වෙයි, වැරදි කාම සේවනය කරන් ඒ හා සමානව යාළුවෝ ටිකක් එකතු වෙයි. එකතු වුණා කියලා කියන්නේම පින්වත්නි පරිහානියටපත් වුණා කියලා කියන එකමයි. එනිසා පින්වත්නි විනාශ වෙන්න එපා. තමන්ගේ ජීවිතය අගාධයටපත් කරගන්න එපා. තමන්ගේ ජීවිතය නිකාන් නිකරුණේ විනාශ කරගන්න නැතුව පුළුවන් හැම අවස්ථාවකම තමන්ගේ ස්වාමියාට තමන්ගේ භාර්යාවට අවංක වෙලා මේ ජීවිතේ විමුක්තිය හොඳට විඳින්න ඔබ. එතකොට දැන් කාන්තාවට මම මේක විශේෂයෙන්ම කියන්නේ, කාන්තාවන් අද සමාජයේ නැහැදිච්ච සමාජයක් තියෙන නිසා තමන්ගේ ධනයෙන් බලයෙන් උමතු විය යුතු නෑ. තමන්ගේ ධනය බලය තාවකාලිකයි, නමුත් තියෙන සියලුම ගුණධර්ම තමන්ගේ ජීවිතයේ සදාකාලිකයි. ඒවා වඩ වඩාත් වර්ධනය කරගනිමින් ජීවිතයේ සුවය විඳින්න, ජීවිතයේ සතුටින් ගත කරන්න, ජීවිතයේ පුළුවන් හැම අවස්ථාවකම අවංක වෙලා තීරණ ගනිද්දී දෙපාරක් හිතන්න. තීරණ ගන්නකොට පින්වත්නි දෙපාරක් නෙමෙයි, දහස් වතාවක් හරි කමන්නේ හිතන්න. ඒ හිතලා තීරණ ගන්නකොට පින්වත්නි තමන්ට තමන්ව වැටහෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළේ කුඹුක්වැව කිරිමැටියාවේ පදිංචි පීපී දයාවතී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ පොල්පිටිගම කිරිබමුණේගම කන්දපාමුල නිවසේ විසූ මීට වසර 8කට පෙර පරලෝසපත් පීපී ජානා ආදරණීය පියාණන්ට සහ පීපී ඩිංගිරි ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උන්වතුරුබුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණා බිලාසි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික සුපින්වත්නි, ඔබ සැමට පින්බර බිනරපුර පසළොස්සක් පෝදාවක් වේවා කියලා අපි අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මෙම ධර්මානුශාසනාව ආරම්භ කරනවා. අද මෙම ධර්මානුශාසනාව සඳහා ප්‍රධාන අරමුණ වශයෙන් තබාගෙන තිබෙන්නේ පොල්පිටිගම කිරිබමුණේගම කන්දපාමුල නිවසේ විසූ මීට වසර 8කට පෙර එනම් 2013 9 මාසේ 17 දින පරලෝසපත් පීපී ජානා ආදරණීය පියාණන්ට සහ මීට වසර 8කට පෙර 2013 9/20 දින පරලෝසපත් පීපී ඩිංගිරි ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ උතුම් වූ පුණ්‍ය කර්මය ධර්ම දානමය පින්කම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනවා. ඉතින් ඒ අරමුණු කරුණු කාරණා රාශියක් සඳහන් වෙනවා මේ දේශනාව වෙනුවෙන්. ඉතින් ඒ අරමුණු
ප්‍රධාන අරමුණ පමණක් සඳහන් කරලා අපි සෙසු අරමුණු සියල්ලම දේශනාව අවසානයට දක්වන්නට ඉඩ හසර තබාගෙන මේ ගෙවෙන තප්පරයකුදු කාලය අද බිනරපුර පසළොස්වක් පෝදා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් විකාශය වෙන මේ උතුම් සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. පින්වත්නි, ජීවිතය කියන එක හරීම අවදානම් තත්ත්වයක තමයි මේ අවස්ථාවේදී තියෙන්නේ. ඉතින් මේ අවස්ථාව පින්වත්නි එක තප්පරයක්වත් අපත යවන්න හොඳ නැහැ. පුළුවන් හැම මොහොතකම කුසල් සිත, ඒ වගේම තමයි කුසලයට බරවිච්ච පුණ්‍ය චේතනාවන් නිරතුරුවම ඇති කරගන්නට ඔබ උත්සාහ ගන්නට ඕන. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අද බිනරපුර පසළොස්වක පෝය දවසේ තථාගතයන් වහන්සේ කාන්තාවන්ට ප්‍රවෘජාව විමුක්තිය ලබලා දීපු මේ උතුම් වූ පුර පසළොස්වක පෝය දවසේ අපි බණපදයක් ඇසීමෙන් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒකාන්ත වශයෙන් අප හැම දිනාටම මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනිමින් බණ අහන්නට සූදානම් වෙමු. පින්වත්නි, අපි කතා කරනවා නිතරම විමුක්තිය ගැන, විමුක්ති සුවය ගැන. විමුක්ති කියලා කියන්නේ පින්වත්නි අපි දන්නවා මුක්තිය කියලා කියන්නේ නිදහසට. විමුක්ති කියලා කියන්නේ පූර්ණ නිදහසට. පූර්ණ නිදහස කියලා කියන්නේ පින්වත්නි අපි කවුරුත් කැමති මේ පූර්ණ නිදහසට. රැකී ආරක්ෂා වලින් මිදිච්ච නිදහසකට. ගෙවල් දොරවල් හැමදාම මේන්ටේන් කරලා සංස්කාර වශයෙන් අපි ගොඩනගන එකේ නිදහස් වෙන පූර්ණ නිදහසට. ඒ වගේම තමයි අඹදරුව පෝෂණය කරලා ඒව නඩත්තු කරලා ඇති වෙලා තියෙන මිනිස්සුන්ට ඒ මිනිස්සු කැමති මේ දේවල් වලින් මදක් ඈත් වෙලා තමන්ගේ විමුක්තිය පූර්ණ නිදහස අවබෝධ කරන් උත්සාහ කරන්න. ඒ වගේම තමයි පින්වත්නි විශේෂයෙන්ම කුස්සියට පමණක් හිර වෙලා ඉන්න අම්මත් කැමති, ඒ කාන්තාවත් කැමති තමන්ගේ මේ හිර වෙලා ඉන්න ජීවිතේ නිදහසේ විමුක්තියෙන් පූර්ණත්වයෙන් කටයුතු කරන්නට. පින්වත්නි, ඒ වෙනුවෙන් තමයි අද මේ දේශනාව දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, දැන් පිරිමි අයට නම් ඕනම තැනක නිදහස තියෙනවා, ඕනම වෙලාවක ඇවිදලා යන්න, ඕනම වෙලාවක එළියට බහින්න. නමුත් කාන්තාවකට පූර්ණ නිදහසක් නැහෙනේ ලෞකික වශයෙන් ගත්තයින් පස්සේ. කාන්තාවකට රෑ රාත්‍රියේ කොහොමත් එළියට බහින්න බෑ. ඒ වගේම තමයි කාන්තාවකට ඕන ඕන වෙලාවට ගිහින් ඕන ඕන තැන්වලට මල මුත්‍ර කරන්න බෑ. ඒ වගේම තමයි කාන්තාවක් අඟපසඟ පෙන්නගෙන ගියොත් පුරුෂයන් දහසකගේ ලක්ෂයකගේ net ඇය කෙරෙහි ඇයගේ රුව කෙරෙහි ගැටෙනවා. එතකොට දැන් ඒ පැත්තෙන් බැලුවට පස්සේ කාන්තාවකට හිමි නිදහස කියන එක නැති වෙලා තියෙනවා. දැන් කෙනෙක් අල්ලගන්න පුළුවන් මේ වචන, එහෙනම් දැන් අපට නිදහස හම්බෙන්න ඕනේ. මහමග මුත්‍ර කරන්න, ඊට පස්සේ මහමග ඕන විදිහට තමන්ට ෆැෂන් එකක් කරලා ඇවිදගෙන යන්න, ඈ ඊට පස්සේ තවත් කාන්තාව විතයි හමුදුරුව මේ කියන බණපදෙන් අපට ලෞකික වශයෙන් හැම නිදහසක්ම හම්බෙනවා. මොනවද නිදහස? අපට ඕන විදිහට ඕන ඕන විදිහට ඉන්න, ස්වාමියාට අකී කරු වෙලා කුස්සියෙන් නිදහස් වෙන්න අපට පුළුවන්. ඕම කියලා හිතයි. නමුත් පින්වත්නි මේ කියන්නේ එක පැතිකඩක් විතරයි. පින්වත් ඔබ හොඳට මතක තියාගන්න, කාන්තා සමාජයේටම තමයි අද බිනර පොය දවසේ මම බණ කියන්නේ. ඒ කියන්නේ මේක පිරිමින්ටත් ඉතාම වැදගත්. ඔබේ අම්මා කාන්තාවක්, ඔබේ දුවණිය කාන්තාවක්, ඔබේ ප්‍රියාදරිය බිරිඳ කාන්තාවක් නිසා ඔබට මේක හරි වැදගත්. ඔබත් මේක අහලා ඔබේ ජීවිතේ හදාගන්නට ඕන. මොකද පුරුෂයන්ට විතරක් බණ කියව දහමක් නෙවෙයි, කාන්තාවන්ට විතරක් වෙනමම බණ කියපු දහමක් නෙවෙයි මේ බුදුදහම කියලා කියන්නේ පින්වත්නි. ඉතින් ඒ නිසා මේ කාන්තාවගේ විමුක්තිය ගැන අපි හැම පැත්තකින්ම බලන්නට ඕන. කාන්තාවක් කියලා කියන්නේ පින්වත්නි දහදුක් විඳින කෙනෙක්. ඇයලා දරුවෝ වදද්දි කොච්චර දුකක් විඳිනවද? මේ ලෝකේ විඳින කටුකම වේදනාව විඳින්නේ කාන්තාවක්. මොකද දරුවෙක් මේ ලෝකයට බිහි කරද්දි බලන්න, මමත් අම්මා කෙනෙක්ගේ කුසකින්, මව කුසකින් එළියට ආපු කෙනෙක් වශයෙන් මම මේක දකින්නට ඕනේ. දසමාසයක් කලලයක් වශයෙන් අම්මගේ කුසේ හිර වෙලා ඉඳලා ඒ අම්මා
සමාරු කියනවා මේ අපේ අම්මා අපිව ගත්තේ සීස කළානේ බඩ කපලානේ ඒ නිසා අපේ අම්මට අපිට අපහසුවක් දැනෙන්නේ නැතු ඇති ඒ නිසා ඒක දුක විඳින අපේ අම්මලා ඔහොම කියනවා ඒ කියන්නේ තමන්ගේ ගැළවුමට පින්වන්නේ මේක කොහොම බඩ කපලා හරි අම්මගේ යෝනි මාර්ගයෙන් හරි කොතනින් හරි දසමාසයක් තියලා අපි එළියට ගත්තනේ මේක මේ අද වර්තමානයේ මම දැක්ක ගොඩාක් මහා ප්‍රඥයෝ කියලා ඉන්නවා මිනිස්සු ඉන්න දැන් මේවා ගැන කතා කරන්න ගියාට පස්සේ සමහරු කියනවා හාමුදුරු ඇයි මේවා කතා කරන්නේ අවුරුදු 23ක පොඩි හාමුදුරු කෙනෙක් මේවා කතා කරන්න හොඳ නැහැ දැනුම් තේරුමක් තියෙන්න ඕනේ මේ වචන කියද්දි ඔහොම කියලා කියනවා පින්වත්නි ඇත්තටම මට මේ පිළිබඳව පූර්ණ අවබෝධයක් මේ පිළිබඳව පූර්ණ වටහීමක් මේ පිළිබඳව දැනුමක් තිබෙනවා නැත්තම් මම මේ පිළිබඳව කතා නොකර ඉන්නවා කාන්තාවගේ නිදහස පිළිබඳව පින්වත්නි කතා කරන්න ඕනම වෙලාවකදී මම සූදානම් ඕනම වෙලාවකදී ඉන්න මොකද දැන් අපට උපස්ථාන කරන්නෙත් අපට දන් දෙන්නෙත් අපට කැප වෙලා කටයුතු කරන්නෙත් අපේ දායකයෝ දායකයෝ නෙවෙයි දායකයෝ ගත්තට පස්සේ ගොඩාක් කිරිමි අය ගත්තට පස්සේ කාන්තාවන්ට නිදාසක් දීලා නැ පින් කරගන්න නිදාසක් දීලා නැ කුසල් එකතු කරගන්න ජීවිතේට සමහර පිරිමි අය ඉන්නවා සමහර කාන්තාව අපිත් එක්ක කියනවා හාමුදුරුවනේ අපට මහත්ය නිදාසක් දෙන්නේ නැහනේ කියලා ඒක පින්වන්නේ ඔබේම වැරද්ද මොකද ඔබ මහත්ය තෝරගත්තේ අපෙන් අහලා නෙවෙයිනේ සමහර කාන්තාවෝ ඉන්නවා මහත්ය පින් කරන්න දෙන්නේ නැහැ මහත්ය අඩත්තේට්ටම් කරනවා කියලා අපිත් එක කියනවා දැන් මේක අපිත් එක කියලා හරියන්නේ නැහැ අපි නෙවෙයිනේ තෝරගත්තේ ඔබ දැනගන්න ඕනේ ඔබේ මහත්යව ඔබ හදාගන්න නමුත් අපට පුළුවන් විමුක්ති මාර්ගය කියලා දෙන්න දැන් මේ විමුක්ති මාර්ගය ගැන කතා කරගෙනනේ අපි මේ යන්නේ ඉතින් පින්වත්නි එතකොට දැන් අද ඔය ඉන්නවනේ මහා ප්‍රඥයෝ අම්මත් අද දැන් පහුගිය දවස්වල අපි දැක්ක මේ එක එක පැලැන්තියේ මිනිස්සු කතා වුණා අම්මා තාත්තා දරුවෝ බිහි කරන්න හිතලා නෙවෙයිද ඒගොල්ලන්ට ආසාවක් නැති වුණාට පස්සේ ඒගොල්ලෝ ඒ ලිංගිකව එකතු වුණාට පස්සේ දරුවෝ හැදෙනවලු කියන ඔටෝ දරුවෝ හදන්න බෑ පින්වත්නි හොඳට මතක තියාගන්න ඒක මේ ඔය මහා දුෂ්ප්‍රඥ ප්‍රඥයි කියලා හිතන් ඉන්න මහා දාර්ශනිකයෝ ඉන්නවනේ මේක පින්වත්නි ඉබේට දරුවෝ හැදෙන්නේ නැහැ මේක දරුවෝ හදන්න දෙමව්පියෝ දෙන්න කතා වෙලා අපි මේ ලෝකෙට දරුවෙක් බිහි කරගමු අපේ දැන් ප්ලානිකම පාළුව මකා ගන්න දරුවෙක් හදාගමුයි කියලා ඒ දෙන කතා වෙලා තමයි දරුවෙක් මේ ලෝකෙට බිහි කරගන්න උත්සාහ කරන්නේ. එතකොට පින්වත්නි කාටක්වත් කියන්න බෑ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න නොදැනුවත්ව බිහි වුණා ඈ අකවුද අපිව ගෙන්න ගන්න කිව්වේ මේ ලෝකෙට කියලා අම්මගෙන් තාත්තගෙන් එහෙම අහන්න බෑ. මම දන්නවද සමහර දරුවෝ ඉන්න දෙමව්පියන්ගෙන් අහනවා ඇයි අපිව මේ ලෝකෙට ඉපැද්දුවේ මං වගේ දරුවෙක් ඇයි මේ ලෝකෙට බිහි කළේ ඔයා ඔන්න ඔහොම අහනවා අම්මලාගෙන් පින්වත්නි. ඉතින් මේවා ගැන කතා කරන්න ගියොත් ඇත්තටම මේ දීර්ඝව සාකච්ඡා කරන්න වෙනවා. අද අපිත් එක්ක අම්මලා කියන දේවල් මේ හේතුව තමයි අපේ අම්මලා තාත්තලා ගොඩාක් දෙනෙක් අද දුක් වෙන්නේ. වැඩිහිටි නිවාසවල මහා මගවල්වල අනාථ මඩම්වල අන්ත අසරණ වෙලා දුක් විඳින්නේ පින්වත්නි අර වගේ දාර්ශනික මත දෙන මිනිස්සු නිසා. ඒ මිනිස්සු පින්වත්නි දෙන මතයක් මේ දරුවෝ ඊට පස්සේ ඔළුවට ගන්නෙ. ඇයි දරුවෝ හිතනවා අම්මයි තාත්තයි ජොලි කරන්න ගිහින් තමයි අපි මේ ලෝකෙට ඉපදෙලා තියෙන්නේ. ඒ නිසා අපි අම්මට සලකන්න ඕන නැහැ. මම මේ කියන වචන හරිද දන්නේ නැහැ පින්වත් ඔබ වචන ගන්න එපා මේකේ අර්ථය ගන්න. අම්මා තාත්තයි මේ ජොලි කරන්න ගිහින් තමයි අපි ඉපදෙලා තියෙන්නේ කියලා තමයි ඊට පස්සේ දරුවෝ කියන්නේ. මොකද අර සමාජයේ පිළිගත්ත මිනිස්සෙක් කියපු වදනක් අහලානේ. ඔය දේව සංකල්පය බලන්න. අම්මා තාත්තා නෙවෙයි මේ ලෝකෙ මේ දෙයියෙක් මෙව්වේ. සමහර ආගම් තියෙනවනේ පින්වත්නි දෙවියෝ මවාපු කියන ආගම් ඒ ආගම්වල කියනවා අම්මට වඳින්න එපා තාත්තට වඳින්න එපා ඒ තාත්තට අම්මට වැඳීමේ ප්‍රතිඵලයක් නැහැ දෙවියෝ තමයි උතු හැබැයි බුදුහාමුදුරුවෝ කියන්නේ කොහොමද බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා එහෙනම් බුදුහාමුදුරන් කියන්නේ තිබ්බනේ මමයි ලෝකනායක මමයි ලෝකනාත මමයි අනන්ත ජින මමයි අසහාය ශාස්ත්‍රු ඈ මමයි බුද්ධ මමයි අවබෝධය ලැබුවේ මට වඩා උසස් කෙනෙක් මේ තුන් ලෝකෙම නැ දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා සමණේනවා බ්‍රාහ්මණේනවා මේ ලෝකෙ කිසිම කෙනෙක් නැ මට වඩා ශ්‍රමණේක්වත් මට වඩා බ්‍රාහ්මණේක්වත් දෙවියෙක්වත් මාරයාවත් මට වඩා උතුම් නැ ඒ නිසා මට විතරක් වැඳපල්ලා කියලා බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නැ නේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ කිව්වේ වදාලේ මට වඳින විදිහට
ඔබලා ඔබලගේ දෙමව්පියන්ටත් වඳින්න කියලා. එතකොට දැන් එතකොට අම්මගෙන් ලේ ටික කිරි කරලා බීපු අර දරුවෝ අම්මට අර විදිහට කියද්දි පින්වත්නි අම්මගේ පපුව කොච්චර වේදනාවක් ඇති වෙනවද ඈ? කවදාවත් කාන්තාවකට අපහාසණම් කරන්න එපා. විශේෂයෙන්ම තමන්ගේ අම්මට නැගණියට කිසිම වෙලාවකදී අඩත් තේට්ටම් කරන්න එපා. කාන්තාවකට නම් කිසිම මොහොතකදී අපහාස අකටයුතුකම් කරන්නට එපා කියලා තමයි මම දේශනාවෙන් කියන්නේ. හේතුව තමයි අපේ අම්මා කාන්තාවක්, ඒ වගේම තමයි අපේ සහෝදරිය නැගණිය කාන්තාවක්, අක්කා කාන්තාවක්, අනෙක් අපේ පවුල් වල ඉන්න හැමෝම කාන්තාවෝ මගේ කියලා හිතන්නකෝ. එතකොට පින්වත්නි විමුක්තිය ලබලා දෙන්න ඒ අයට ඔබට හැකියාව තියෙනවා. නියම පිරිමි පින්වත්නි කවදාවත් කාන්තාවට ගහන්නේ නැහැ. නියම පිරිමි තමන්ගේ අඹුවට කවදාකවත් හිංසා පීඩා කරන්නේ නැහැ. අද ඉන්න පිරිමි ගත්තට පස්සේ පින්වත්නි 90%ක්ම තමන්ගේ බිරිඳට කොච්චර අඩත් තේටම් කරනවද බලන්න. ඒක මම දන්නවා පෞද්ගලිකව. මට මේ ෆෝන් එකට එන කෝල් වලින් පින්වත්නි කොච්චර දැන් සමහරලාට අපට උත්තර දෙන්න වෙලාවකුත් නැහැ අහන ප්‍රශ්නවලට. කතා කරලා ඔහේ තමන්ගේ දුක කියන ස්වාමීනි මිනිස්සයා බීලා එනවා, ස්වාමීනි මිනිස්සයා බීලාවිල්ලා මට ගහනවා, ස්වාමීනි මිනිස්සයා වෙන ගෑනුත් එක්ක යනවා, ඔන්න කියනවා පින්වත්නි. බයක් නැතුව කාන්තාව අපට කතා කරලා කියනවා. ඉතින් ඇත්තම කතාව කියනවා නම් පින්වත්නි දැන් තමන්ගේ ස්වාමි පුරුෂයා හදා ගන්න නම් කාන්තාවක් වුණාට පස්සේ පින්වත්නි ලෞකික විමුක්තිය ලබන්න නම් බඳිද්දි හොඳට තේරුම් ගන්න ඕනේ විවාහ වෙද්දි. විවාහ වෙද්දි පින්වත්නි තමන්ගේ ජීවිතේ සහකරුවා තෝරගන්නකොට තමන්ගේ ජීවිතේ සහකරුවා ඉන්නවනේ. සහකරුවා තෝරගනිද්දි පින්වත්නි ඔබ ආශ්‍රය කරනවනේ. එකපාරම ගියා බැලුවා බඳින්නේ නැහැ නේ එහෙම. අනිවාර්යයෙන්ම මාස 5ක් 6ක් නැත්තම් අවුරුද්දක් ආශ්‍රය කරලා බලනවා. එතකොට එහෙම බලද්දි තේරෙනවනේ තමන්ට සම සද්ධාව තියනවද කියලා. දැන් තමන් තරම් ශ්‍රද්ධාවන්තයෙක්ද තමන්ගේ වෙන්න ඉන්න ස්වාමි පුරුෂයා? දැන් මේ වෙන්න ඉන්න මහත්තයා තමන් තරම් සීලවන්තයෙක්ද තමන්ගේ වෙන්න ඉන්න මහත්තයා? සම සද්ධා සම සීල. ඊට පස්සේ තමන් තරම් ත්‍යාගවන්තයෙක්ද, ත්‍යාග සම්පන්නිය යුත් කෙනෙක්ද තමන්ගේ වෙන්න ඉන්න මහත්තයා? තමන් තරම් ප්‍රඥාවන්තයෙක්ද තමන් හිතන විදියට දෙයක් හිතන්නේ? ගැළපෙනවද සම කියලා කියන්නේ පින්වත්නි ගැළපෙනවද කියලා ඔයාලා බලන්නට ඕන. කාන්තාවකට මොලේ තියෙනවා. අර හැඳිමිටේ මොලේ කියලා කිව්වට කාන්තාවගේ තරම් මොලේ නෑ පින්වත්නි. අති සූක්ෂම මොලයක් තියෙන කාන්තාවට. ඒකනේ පින්වත්නි කාන්තාව ලෝකේ කොච්චර ජය ගත්තද? අර අභ්‍යවකාශ යාන නිෂ්පාදනය කරනකොට ඇමරිකාවේ NASA ආයතනේ ලංකාවේ කාන්තාවක් විද්‍යාඥවරියක් ඇමරිකාවේ NASA ආයතනේ අඟහරු ලෝකයට යවන යානයේ මොකක් හරි නිපදවල තියෙනවා අය. ඒ වගේම තමයි ලෝකේ ජයගත්ත කාන්තාවල ලෝකේ ප්‍රථම අගමැතිනිය කාන්තාව අපේ රටේ. පින්වත්නි එතකොට කාන්තාවකට කරන්න බැරි දෙයක් නෑ මේ ලෝකේ. කරන්න පුළුවන්. අපේ සමාජයෙන් තමයි මේ කාන්තාවගේ තියෙන නිදහස නැති කරලා කාන්තාවට තියෙන විමුක්ති ලෞකික විමුක්තිය සම්පූර්ණම අවරෝලනේ තියෙන්නේ පින්වත්නි. මේ කුස්සියකට සීමා කරලා, මේ ගෙදරකට සීමා කරලා, එළියට පහළියට බැහැලා යන්න නොදී අපේ රටේ තමයි මේ අසික්කිත සංස්කෘතියක් කියන එකක් තියෙන්නේ. නැත්තම් පින්වත්නි පිට රටවල කාන්තාවට නිදහස දීලා තියෙනවා. මම මේ සංස්කෘතියට ගහනවනේ, මම සංස්කෘතියට හරි ආදරේ වික්ෂුවා. මොකද අපේ සංස්කෘතිය නැත්තම් අපි මෙහෙම බණ කියන්නේ නැහැ නේද? අපේ සංස්කෘතිය සભ્યත්වයේ තියෙනවා. ඉතින් අද මම මේ මෙහෙම කියන්න හේතුව තමයි අපේ සංස්කෘතියේ තියෙනවනේ පින්වත්නි සමහර තැන්වල මම දැකපු දෙයක් තියෙනවා. කාන්තාවට කාන්තාව හිර කරලා තියෙන්නේ අර බමුණු සමාජයේ වගේ. එහෙම කරන්න හොඳ නැහැ. දැන් තමන්ගේ කියලා බිරිඳක් තෝරාගනිද්දි ස්වාමියා ඇයට ඒක නිදහස දෙන්න ඕන. මම මේ කියන්නේ පැය 24 පුරාම ෆෝන් එක අල්ලන් ඉන්න එක, පැය 24 පුරාම ඇය කෑම ටික ගෙදර උයන්නේ නැතුව, දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ටික හොදන්නේ නැතුව, ගෙවල් දොරවල් අස් කරන්නේ නැතුව ඉන්න එක එහෙම නෙවෙයි. කාන්තාවක් වුණාට පස්සේ ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නට ඕනේ. මොකද ඇයටත් කෝල් එනවනේ. කෝල් එනවා, ෆෝන් පාවිච්චි කරන්න ඕනේ, අම්මා තාත්තට කතා කරන්න ඕනේ. පිට ගෙදරකට ඇවිල්ලා ඉන්නේ ස්වාමියා ගෙදර සමහර කාන්තාව විවාහ වෙලා ඇවිල්ලා ඉන්නේ. එතකොට අම්මා තාත්තට කතා කරන්න ඕනේ, සහෝදර සහෝදරියන්ට කතා කරන්න ඕනේ, තමන්ගේ පරණ හිතවතුන්ට කතා කරන්න ඕනේ.
ඒක මහත්තයෙක් විවාහ කරගත්තයි කියලා තමන්ගේ තියෙන පරණ සම්බන්ධකම් සියල්ල නැති කරගෙන හරියන්නේ නැහනේ. තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් එක කතා නොකර ඉන්නද කාන්තාව? එතකොට දැන් අද කාන්තාවකට පින්වත්නි අසීමාන්තික දේවල් දාලා පින්වත්නි නිදහස නැති කරලා තියෙනවා. මේ දේශනාව අහලා කවුරුත් මට කතා කරන්න එපා හාමුදුරුවනේ මෙහෙමද අරහෙමද කියලා, මම කියන්නේ මම දකින්නදී. කාන්තාවකට නිදහස නැති කිරීමේ අනිසි ප්‍රතිඵල මම දකින්න දේවි ලෞකික විමුක්තිය ගැන කතා කරන්නේ මම මේ. එතකොට ඇය නිවසටම කොටු වෙන්න ඕනද? ඇය ඔබටම ගැත්තෙක් වගේ සේවිකාවක් වගේ ඉන්න ඕනද? ඇය සමහර විට ඔබේම යටත් වැසියා වගේ ඉන්න ඕනද? එහෙම ඉන්න ඕන නෑ. මේ පින්වත් දේශනාව අහන පින්වත් පිරිමි අය හිතන්න එහෙම ඉන්න අවශ්‍ය නෑ කිසිම දවසක කාන්තාව. මොකද අපි මේ ලෝකයට එන්නේ තනියෙන්, යන්නේ තනියෙන්. එතකොට අපි මේ ලෝකේ තාවකාලිකව අල්ලගත්ත බැඳීමක් ඇයි ඉර කළා හිත ඇතුලේ තද කරලා තියාගෙන ඉන්නේ ඇයි මේ අපි පින්වත්නි? ඒ නිසා පින්වත් ඔබ නිරතුරුව කල්පනා කරන්න, මම නිසා අන් කෙනෙකුගේ, මගේ බිරිඳගේවත්, මගේ සහෝදරියගේවත්, මගේ අම්මගේවත් නිදහස මම නැති කරන්නේ නැහැ කියලා පිරිමියා හිතන්න. ඒක හිතන්න ඕනේ පින්වත්නි. මොකද අන්න බලන්න ලෞකික විමුක්තිය කාන්තාවකට දෙන උපරිම නිදහස, පරම නිදහස. ඒක දිය යුතුයි පින්වත්නි. ඒක නොදුන්නොත් පින්වත්නි කාන්තාවන්ට එදා වගේ සමාජයක් අද නිර්මාණය වෙනවා. එතකොට එදා සමාජය කොහොමද තිබ්බේ? බමුණු පින්වත්නි කාන්තාවකට එළියට බහින්න දෙන්නේ නැහැ. මම අද තව දේශනාවක් කළා. ඒක දිනුත් මම කිව්වා පොයේ දේශනාවකදී. ඉතින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවෙම මම විස්තර කළා. ඒක කාන්තාවකට නිදහස දුන්නේම නැහැ එදා බමුණු පින්වත් බුද්ධ කාලේ. ලෞකික වශයෙන් ඇයලාට නිදහසක් ඇත්තෙම නැහැ. කාන්තාවක් උපන්න විට සමහර අම්මලා ඒ කුඩා දැරියව ඉපදිච්ච විගස බෙල්ලමිරි කර මලර දැම්මලු, හැංගුවාලු, වල දැම්මලු පින්වන්නේ. ඇයි ඒ තරම් කාන්තාවක් ඉපදුනා කියලා කියන්නේ ලොකු අපහාසයක්. ඒ වගේම තමයි ලොකු නිඳාවක් එදා සමාජයේ. හැබැයි බලන්න ලෞකික වශයෙන් බුදුහාමුදුරුවෝ කාන්තාවට දීපු නිදහස බලන්න. විශාකා මහ උපාසිකාව කොහොමද අවුරුදු 7න් සෝවාන් වුණා. ඇය විවාහ වුණා. විවාහ වෙලා දරුවෝ හැදුවා. ස්වාමියාව හදාගත්තා ඇය. බලන්න විශාකාවරු. පින්වත් ඔබත් විශාකාවක් වෙන ලෞකික ජීවිතයේදී විශාකාවක් වෙන. ඔබ තෝරගන්න ස්වාමි පුරුෂයා ඔබට කීකරු නැත්තම් මොකටද ඒ වගේ ස්වාමියෙක් මං අහන්නේ? සාමාන්‍යයෙන් අද වර්තමානයේ කාන්තාවකට නිදහස දෙන්නේ නැති ස්වාමි පුරුෂයෙක් ඉන්නවනම් ඒ වගේ මිනිස්සෙක් තෝරාගෙන මොකටද? ඉතින් ඒ නිසා මම කියන්නේ විවාහ වෙන්න කලින් එකපාරක් දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතන්න, මං විවාහ වුණොත් මේ වගේ කෙනෙක් එක්ක මගේ තියෙන ලෞකික පූර්ණ විමුක්තියට මොකද වෙන්නේ? මගේ තියෙන නිදහස මං අම්මා තාත්තා යටතේ හැදිච්ච කුලකාන්තාවක්. එතකොට අම්මා තාත්තා මාව ආදරෙන් බලාගත්තා. මගේ අම්මා තාත්තා මට කන්න බොන්නාස කරන දේවල් ගෙනල්ලා දුන්නා. මට ගෙදර නිදහසේ ඉන්න සැලැස්සුවා. මගේ ඉගෙනීම් වලට හැම දෙයකටම උදව් උපකාර කළා. දැන් මේ වගේ මිනිස්සෙක් එක ගියොත් මට ඉගෙන ගන්න වෙන්නේ. විවාහ වෙලා එයාගේ යටතේම තමයි මට ඉන්න වෙන්නේ. ඉතින් මේ වගේ කෙනෙක් තෝරගෙන මොකටද කියලා ඔබ දෙපාරක් හිතන්න. මම මේක අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඕනම කාන්තාවකට මොලේ තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන්. අද මේ ඔක්කොටම කලින් ඉස්සරහට එන්නේ විශාකා මොලේ නෙමෙයි. අර අමනෝක්‍ය මොලේ තමයි මේ ඔක්කොටම කලින් ඉස්සරහට එන්නේ. කාම රාගය තමයි ඔළුවට ගහලා තියෙන්නේ. ඇයි පින්වත්නි බලන්න මේ අවුරුදු 15න් 16න් විවාහ වෙන්න බලන්නේ? මේ සමහර ගැහැණු ළමයි ඉන්න මම දැකලා තියෙන හාමුදුරනේ ලබන අවුරුද්දේ වෙඩින් එක ගන්න ඕන කියලා කියනවා. එමේ අවුරුදු 15යි 16යි. ඇයි මේ වේලස්සනින් විවාහ වෙන්න උත්සාහ කරන්නේ? කාම රාගය ඔළුවට ගාලා තියෙන. ඔක්කොටම කලින් ඉස්සරහට එන්නේ කාම රාගය. ආපු ගමන් පින්වත්නි වෙන සංඥාවක් ඔළුවට එනවා. අර ගුණ ධර්ම තමන්ගේ පූර්ණ නිදහස කියන ඒවා ඔක්කොම අමතක වෙලා යනවා. ඇයි? රාගයෙන් මුසපත් වෙලා, කාමයෙන් මුසපත් වෙලා අන්තිමට හැරිලා බරද්දි පෙරහැර ගිහින් ඉවරයි පින්වත්නි. පෙරහැර ගිහිල්ලා අන්තිමේදි පින්වත්නි අර නැට්ටුවෝ ටිකයි ඔය පිටිපස්සෙන් එන සාදුකාර දෙන අය ටිකයි යද්දි අපට ඒ ටික තමයි බලාගන්න වෙන්නේ. ඒගොල්ලොත් මගක් දුර ගිහින් ඉවරයිනේ. ඒ නිසා මම මේ කිව්ව වචන හොඳට පැහැදිලිව අර්ථ ගන්න. මොකද අපි පින්වත්නි දකින ලෝකයේ නෙවෙයි
අභ්‍යන්තර ලෝකය. මේ ලෞකිකයෙන් ඇස් දෙකෙන් දකින දේ නෙමෙයි. මේ ගහකොළ වටපිටාව සතා සිව්පාව නෙමෙයි, මිනිස්සුන්ගේ හිතේ අභ්‍යන්තරය. මේවත් එක්ක බැඳිලා මේවත් එක්ක ඇලිලා ඉන්න මනුස්සයෙක් නම් ඔන්න හොඳයි. ගහත් කොළත් එක්ක ජීවිතේ බර වෙලා ඊට පස්සේ ඇලක් දොලක් එක්ක ජීවිතේ විඳින මනුස්සයෙක් නම් හරිම හොඳයි. නැත්තම් පින්වත්නි, අමනුස්සයෙක් තෝරා ගත්තෝතින් ඒ කාන්තේන්ම ඉවරයි. හැමදාම බීලා ගෙදරට ඇවිල්ලා අතේ සත පහක් ඉතුරු කරගන්න නැතුව ලොකු රස්සාවක් කරත් ඒ මිනිහගෙන් වැඩක් තියනද මං අහන්නේ? ඈ හැමදාම බොනම බීලා ඇවිල්ලා කාන්තාවට බිරිඳට අඩත් ඒට්ටංකම් කරනවා. ඔය හැමදේමත් කරලා අන්තිමට ඉතුරු කරපු දේකුත් නේ. දරුවෝ හැදෙනවා. දරුවන්ට අනාගතයක් තියෙන්නේ පැයි. දරුවන්ට අනාගතයක් තිබ්බයි දැන් පර්චස් 10ක 12ක කොළඹ ඉන්න මිනිස්සෙක් නම් සමහර විට ලංකාවේ ඉඩමක් කඩමක් නැතිව රට ඉඳගෙන රැකී ආරක්ෂාවක් කරනවා නම් Taman ගිහිල්ලා හැමදාම උදේ සවස බොනවා. ලංකාවේ බිරිඳ ඉන්නව නැත්නම් ලංකාවේ ස්වාමියා ඉන්නව කවුරු හරි ලංකාවේ ඉන්න කෙනෙක්ට වත්කමක් නැහැ. Tamanට මේ හම්බෙන වත්කමෙන් හැමදාම බොනවා පින්වත්නි. මම මෙහෙම ජීවිත දැකලා තියෙනවා. මට එහෙම මිනිස්සු කතා කරලා තියෙනවා. රට ඉන්න මිනිස්සු ඕන තරම් පින්වත්නි මේ Tamanගේ පාළුව තනිකම මකා ගන්න කියලා බොනවා. ඊට පස්සේ පින්වත්නි මොකද වෙන්නේ? Tamanගේ බිරිඳට මොකද වෙන්නේ? ස්වාමියා හැමදාම බොනවා නම් සත පහක් අතේ ඉතුරු කරගන්න නැත්තම් ගෙදර වියදම් වලටවත් පිනක් දහමකට රුපියලක් දෙන්න පිරිකරක් අතගස්සගෙන ආවොත් ඒකට කීයක් හරි පඳුරක් දාන්න පින්කමක් කරගන්න තමන්ගේ ජීවිතේට මොකක්වත් නැත්තම් පින්වත්නි අර බේබද්දෙක් එක්ක මම මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. ඇත්තටම දැන් අද හැමදාම බීගෙන ඉන්න මිනිස්සයාට කියන්නේ බේබද්ද කියලා. ඒ වගේ බේබද්දෙක් එක්ක ගිහින් වැඩක් තියෙනවද? හරිම හැංගීමෙන් මේ කතා කරන්න පින්වත්නි හේතුව තමයි අපේ ගොඩාක් අම්මලා අක්කලා අපට කතා කරලා කියනවා හාමුදුරුවනේ හැමදාම බීලා ගෙදරට එනවා, හැමදාම අපට අඩත් ඒට්ටම් කරනවා, ගෙදර බඩු මුට්ටු පොළවේ ගහනවා. පින්වත්නි ඒක කෝල් කරලා ඒ අම්මා නොකිව්වට මම දන්නවා. මොකද මේ ගෙදර තියෙන ප්‍රශ්න මම දන්නේ නැද්ද? මම දන්න ඔබේ ගෙදර තියෙන ප්‍රශ්නයක් ඔබ මාත් එක්ක ආශ්‍රය කරන කෙනෙක් නම් ඔබේ ගෙදර ප්‍රශ්න මම දන්නවා. සමහර විට ඔබට හොරෙන් ඔබේ ස්වාමියා කියනවා, ස්වාමියාට හොරෙන් බිරිඳ කියනවා. අපට කතා කළයි කියන්න විශ්වාසවන්තම පිරිසනේ අපි. එතකොට අපට කතා කරලා කියනවා. එතකොට අපි ඒ වහලා ධර්ම කරුණු උකහා ගන්නවා සමාජයට කියන්න. වැඩිය කතා ඕන නෑ පින්වත්නි. අපි දැක්කන මේ ඇදිරි නීති අස්සේ බාර් ටික ඇරියනේ. මේ ඇදිරි නීති අස්සේ ඔක්කොම වයින් ස්ටෝස් ටිකයි මේ තියෙන ඒ ඔක්කොම ඇරියා එක දවසකනේ. මතකන පහුගිය දවසක ඇරියා. පෝයට මේ අද පෝයට දවස් කීපයකට දවස් දෙකකට විතර කලින් පින්වත්නි මල පෙරේතයෝ වගේ පෝලිං ගැහිලා හොඳට අපි ඇස් දෙකෙන් දැක්ක. මම ගියා පින්වත්නි දේශනාවකට ගියා එක විහාරස්ථානයකට නායක හාමුදුරු කෙනෙක් බලන්න. බලලා බෝධි පූජාවක් තියලා පොඩ්ඩක් බණ ටිකක් කියලා මම ආවා. පින්වත්නි ඒ එද්දි හරියට මම වැඩියේ මාකොලට, කිරිබත්ගොඩ මාකොලට ගියා. මාකොලට වැඩම කරලා එද්දි පින්වත්නි මග්ග දිගටම මං ඩ්‍රයිවර්ගෙන් අහනවා පිටිපස්ස සීට් එකේ ඉඳගෙන ඩ්‍රයිවර් මහත්තයා මේ ඉන්ජෙක්ෂන් පොලිමත්ද වැක්සින් පොලිමත්ද මේ ඉන්නේ කියලා. හැමතැනම පොලි. බැලින්නම් පින්වත්නි රියදුරු මහත්තයා hina වෙනවා. මම බැලුවා ඇයි මේ hina වෙන්නේ? බලනකොට පින්වත්නි වයින් ස්ටෝස් එක එක වයින් ස්ටෝස් බියර් ෂොප් වල වයින් ස්ටෝස් වල මේ හැමතැනම පොලිං. කිලෝමීටරයක් විතර දිග පොලි. මේ මට හිතුනේ පින්වත්නි මේ අහිංසක කාන්තාවෝ ටික මේ බේබද්දොත් එක කොහොමද ජීවත් වෙන්නේ? අපේ රටේ ඉන්න 152ක් වෙච්ච කාන්තා පාර්ශවය මේ වගේ බේබද්දොත් එක්කනේ විවාහ වෙලා ඉන්නේ. මේ වගේ බේබද්දොත් එක්කනේ විවාහ වෙන්න වෙන්නේ අපේ නංගිලාට, අපේ අක්කලාටනේ. එතකොට මොකද වෙන්නේ? මේ සමාජයේ පිරිහිලා ඉවරයි. ඉතින් මේවා වැඩි දුර කතා කරන්න ගියොත් අන්තිමට රටේ පාලකයන්ටයි බනින්න වෙන්නේ. නිසා කතා නොකරමු. අපි එතනින් ඒ කතාව නවත්තමු. මම උදාහරණයක් කිව්වේ මොකද මේ අර වයින් ස්ටෝස් පෝලිම දැක්කට පස්සේ මට හිතුනේ අනේ අපේ රටේ අසරණ වෙච්ච නංගිලා ටික, අනේ අපේ රටේ අසරණ වෙච්ච අක්කලා ටික මේ කාන්තාව වසන්න වෙන්නේ මේ වගේ බේබද්දොත් එක්ක. හැබැයි පින්වන්නේ මෙහෙම දෙයක් තියෙනවා හොඳට මතක තියාගන්න. සමහර ගෑනු අයත් ඉන්නවා තමන්ගේ ජීවිතයේ තියෙන මේ පූර්ණ විමුක්තිය නැති කරගෙන බේබද්දෙක් එක්ක වුණත්, ගංජකාරයෙක් එක්ක වුණත්,
කුඩුකාරයෙක් එක්ක වුණත් විවාහ වෙන්න කැමති කාන්තාවෝ ඉන්නවා. අර මොකද අතනදි මුල්ලෙන්නේ මොකක්වත් නෙවෙයි රාගය මුල්ලෙන්නේ. එයාගේ කටතොල්පටි දැක්කට පස්සේ හරි ආසාවක් ඇති වෙනවා. ඈ එයාගේ මූණ කළු වෙලා ගංජා බිව්වට පස්සේ මූණ කළු වෙලා තියෙනවා දැක්කට පස්සේ එයාට ආසාවක් ඇති වෙනවා. අන්න බලන රූපේ බලලා ආසා ඇති කරගන්නේ. ඊට පස්සේ එයා අරක්කු බිව්වට පස්සේ එයාගේ ඇති වෙන වෙනස්කම් වලට ශරීරය ඇති වෙන වෙනස්කම් තියෙන්නේ. අන්න ඒ වටාසයි. එතකොට රූපේ වෙනස්කමක් සිද්ධ වෙනවා. අන්න ඒ වටාසයි. එතකොට දැන් මේවා මේ කාන්තාවම තමයි පින්වන්නි අපට කතා කරලා කියන්නේ. එතකොට ඒකට ආසාවෙන් ඕන ලෞකිකය නැති කරගන්න, ලෞකික විමුක්තිය නැති කරගන්න විවාහ වෙනවා. හරිනේ පින්වත්නි, අර අර කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඔය අංගුත්තර නිකායේ සූත්‍රය දේශනා කරන චතුක්ක නිපාතේ පඨම සංවාස කියලා සූත්‍රයක්. ඔය පඨම සංවාස සූත්‍රයේ දේශනා කරනවා දේවෝ දේවියා සද්දින් සංවසති. චවෝ චවාය සද්දින් සංවසති. මේ මොකද්ද මේ කියන්නේ? දේවෝ චවාය සද්දින් සංවසති. චවෝ දේවියා සද්දින් සංවසති. මේ හතරක් කියනවා. මේ හතරේ කියන්නේ පින්වත්නි චවෝ චවාය කියලා කියන්නේ පින්වත්නි මලකඳක් මලකඳක් එක්ක වාසය කරනවා. දෙවියෙ දේවෝ දේවියා කියන දෙවියෙ දෙවියෙක් එක්ක වාසය කරනවා. දේවියා චවෝ කියලා කියන්නේ දේවියක්, මේ කියන්නේ දේවතාවියක් මලමිනියක් එක්ක වාසය කරනවා. චවෝ දේවියා කියලා කියන්නේ දේවතාවෙක් මලමිනියක් එක්ක වාසය කරනවා. දැන් මෙතන දැන් ඇත්තම කතාව කියනවා නම් පින්වත්නි මල පෙරේතයෝ මල පෙරේතයොත් එක්ක එකතු වෙනවා. දැන් ඔය බොන්න ඇබ්බැහිවිච්ච මල පෙරේතයෝ ඉන්නවනේ. ඒ මිනිස්සුත් එක්කම ඒ ගෑනු උදවියත් එකතු වෙනවා. මම දැක්ක ෆොටෝ ෂූටින් එකක් Facebook එකේ. දැක්ක වින්වත්ටි සිගරට් එක පත්තු කරලා දෙනවා කාන්තාව තමන්ගේ වෙන්න ඉන්න මිනිහට. සිගරට් එක පත්තු කරලා දෙනවා අර බිරිඳ තමන්ගේ ස්වාමීට. දැන් බොයෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් නේ ෆොටෝ ෂූටින් එකක් කියන්නේ නේ සාමාන්‍ය අපේ සමාජයේ. දැන් මේ කරුණු දන්නවනේ කවුරුත්. දැන් එහෙම වුණාට පස්සේ අන්න බොලේ සිගරට් එක පත්තු කරලා දෙනවා. මම තක්බීරි වෙලා S2 උඩ ගියා මගේ. ඇයි බැලුවට පස්සේ පින්වත්නි හරිනේ දෙන්න දෙන්න same to ගැලපෙනවා. හේතුව තමයි මේ වගේ දෙන්නේ ගැලපෙන්නම ඕන. යක්ෂයෝ යක්ෂයොත් එක්ක වාසය කරනවා නම් යක්කු යක්කු එකතෙන්න ඕනේ. අර වගේ මලමිනිහෙ එහෙම නැත්නම් අර වගේ යක්ෂයෙක් සුවපත් සිතක් තියෙන බණපදයක් අහන කාන්තාවක් එක්ක පංසිල් රකින්න කාන්තාවක් එක්ක යාළුනොත් එහෙම සදා ජීවිතේ අනාතයිනේ. අන්න කමන්නේ හොඳයි. ඒ වගේ ගැලපීම් ෂෝ. මොකද ඒ වගේ කාලෙකදී මිනිස්සුන්ට අවබෝධයක් එන කාලෙකදී අර පටාචාරාවට වුණා වාගේ උම්මත්තක වුණා වාගේ කොහොම හරි ඒගොල්ලොත් ගැලවි. කමක් නැහැ. අපි දකින සමාජයේ පින්වන්නි බලන්න මේ කාන්තාව මේ තරම් මෝඩද? රෑ එළි වෙන කම්පින්වත්නි නයිට් ක්ලබ් වල ඉන්න නිලියෝ අපි දැකලා තියෙන ඕන තරම් මහරෑ බීලා ගිහින් වාහන හප්පගෙන මිනිස්සුත් යට කරගෙන මේ කාන්තාව පින්වන්නි දවසක් ඔය බෞද්ධ යනාලිකාවට ගිහින් පින්වන්නි මම රෑ කොළඹට පන්සලට වඩිනවා බොරල්ලට වඩිනවා. වඩිද්දි පින්වත්නි ඒ අතරමඟ කොළඹ හතේ තියෙන සුපිරිම හෝටලයක් මේ හෝටල් එකෙන් එළියට ඇවිල්ලා පින්වන්නි කාන්තාවක් වැනි 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 ඉන්නවා. එක පාරම පින්වන්නි මම එද්දිම අපට ඉස්සර කරා මේ ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් ඉස්සර කරලා පින්වන්නි අර වැනි වැනි හිටපු කාන්තාව දාගත්තා රේස් කරලා යන්න ගියා අපිවත් පාර හරස් කරගෙන. මේක දැක්කට පස්සේ මට හිතුණා ඇත්තට මේ සල්ලි වැඩි වුණාට පස්සෙත් බොන්න පුරුදු වෙනවා කාන්තාව ඉන්නවා. කාන්තාව බොනවා පින්වන්නි. මම මේක දන්නේ පින්වන්නි මේ මීට අවුරුදු දෙකකට විතර කලින් කාන්තාව බොනවයි කියලා දන්නේ නැත්තම් මම දන්නේ නැහැ මේක. හේතුව තමයි පින්වත්නි සමහර කාන්තාව ඉන්නව අර වගේ බේබද්දන්ටම ගැලපෙන. මම නම් කියන්නේ මේ වගේ අය එකතු වුණාට කමක් නැහැ. හේතුව තමයි බේබද්දෙක් බේබද්දියක් එක්ක එකතු වෙන එක හොඳයි සුදුසුයි. මොකද හේතුව තමයි ඒ අයට පුළුවන් ඒ අයගේ ජීවිතේ ඇති නැතිකම් බෙදා ගන්න. මම උදාහරණයක් කියන්නම්. බොරල්ල ඉන්නවා පින්වත්නි කුඩු බොන බිරිඳ සහ ස්වාමියා දෙන්නම කුඩු බොනවා. දෙන්නම පින්වත්නි එක වෙලාවකට බිරිඳගේ ඇස් පේන්නේ නැහැ, තව වෙලාවකට මිනිහාගේ ඇස් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඇස් පේන්නේ නැහැනේ ඇස් පේනවා. S2 බොරුවට වාගෙන අන්දයි වගේ පෙන්නගෙන අනේ මහත්තයාට කීයක් හරි දෙන්න කියලා ඔන්න කුඩු බොන්න තමයි මේ බොරල්ල හන්දියට එන්නේ. ඇවිල්ලා දෙන්නත් එක්කම පින්වත්නි සල්ලි හිඟා කරනවා. හිඟා කාලා අර වාහන වලට අත දාලා කොහොමරි දවසකට දෙන්නත් එක්ක රුපියල් 10,000-15,000 හොයාගෙන දෙන්නම කුඩු බොන්න යනවා. මම මේ කියන්නේ මේක මම දකින ඇත්ත සමාජය. හරි මම දකින ඇත්ත සමාජය. මම නගරබදව ඉන්න
මම කොළඹ ජනාකීර්ණම ප්‍රදේශයේ ඉන්න හාමුදුරුව හැටියට මම දකින්න ඇත්තම සමාජය මම මේ කියන්නේ. පින්වත් ඔබට පේන සමාජය. ඉතින් ගම්වල ඉන්න මේ හද්ද පිටිසර ගම්වල ඉන්න අම්මලා නංගිලා මේ වදන් නැතුව ඇති. නමුත් බලන්න සම්බන්ධ වෙන විදිහනේ ස්වාමියයි බිරිඳයි එකට කුඩු බොනවා කියන්නේ. පෙර සසර ගමනේ කොච්චරනම් බලවත් අකුසල කර්ම කරලද මේ දෙන්නනේ. ස්වාමියයි බිරිඳයි මේ දෙන්නම එකට ගෙදර තියාගෙන අරක්කු බොනවයි කියලා කියන්නේ. මත්පැන් බොනවයි කියන්නේ. ස්වාමියාට සිගරට් එක පත්තු කරලා දෙනවා, බිරිඳට ස්වාමියා පත්තු කරලා දෙනවා කියලා කියන්නේ. කොච්චර අසික්කිත කොයිතරම් අසභ්‍ය දෙයක් දෙයිනේ. ඒ නිසා පින්වත්නි, ඔය බේබදුකම නිසා ලෞකික ජීවිතයේ තියෙන විමුක්තිය කාන්තාව නැති කරගන්න එපා. මේක කියන්න මට උවමනාව තිබ්බේ පින්වත්නි හේතුව තමයි අද කාන්තාවට ලෝකෝත්තර විමුක්තිය ලැබිච්ච දවස. අද කාන්තාවට ලෝකෝත්තර විමුක්තිය ලැබුණේ අද. ඒ තමයි පින්වත්නි ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රවෘජාව ලැබුණේ අද. ඉතින් ඒ වගේ දවසක දැන් මේ ලෞකික විමුක්තිය ගැනනේ අපි කතා කරේ. ඇත්තටම ලෞකිකය නැති කරගන්න එපා පින්වත් ඔබ. මොකද හේතුව තමයි මම කියන්න ප්‍රධානම කාරණාව තමයි අද කතා කරන ගොඩාක් අම්මලා අපට දුක කියන්නේ තමන්ගේ ස්වාමියා නිසා තමන්ට අසනීප වුණා, තමන්ගේ ලෙඩ රෝගාබාධ වැඩි වුණා, තමන්ගේ ජීවිතේ කරදර වුණා. ඉතින් එහෙම වෙද්දී තමන් දෙතුන් පාරක් හිතන්න විවාහ වෙන්න කලින් තමන්ගේ අම්මට විරුද්ධ වෙන්න එපා, තමන්ගේ තාත්තට විරුද්ධ වෙන්න එපා, තමන්ගේ අයියා අක්කට වැඩිමාල් සහෝදරයාට සහෝදරියට විරුද්ධ වෙන්න එපා. තමන් තීරණයක් ගනිද්දි හොඳට හිතන්න, විවාහ වෙනකොට නම් දෙතුන් පාරක්ම හිතන්න. ඇයි දෙපාරක් විවාහ වෙන්න බෑ පින්වත්නි? දෙපාරක් විවාහ වෙන්න බැරි නිසා පළවෙනි පාරෙන් දෙතුන් පාරක් හිතන්න. ඇයි දෙයියනේ, දැන් බලන්න විවාහ වෙද්දි පින්වත්නි ඔය කාන්තාවක් පුරුෂයෙක් එක්ක විවාහ වෙනකොට අස්සන් දෙකක් ගන්නවලුනේ. ඒ කියන්නේ සාක්ෂි දෙකක් ගන්නවා. දැන් අඩුවක් කතා කරද්දිත් හොඳටම මිනී මැරුමකදී එක සාක්ෂියක් ඇති හොඳටමනේ නීති පොතේ හැටියට. හැබැයි පින්වත්නි දැන් විවාහ වෙද්දි සාක්ෂි දෙකක් ගන්නවා. ඔබට තේරෙනවනේ ලෞකික වශයෙන් මේක කොච්චර බරපතල එකක්ද කියලා. ඊළඟට පින්වත්නි මම මේ hina වෙවි කියන්නේ මට වැටෙනවා මේකේ තියෙන ඇත්තම පැත්ත, ඇත්තම හරය. ඉතින් ඒ නිසා තේරෙනවනේ ඔබට. ඊළඟට පින්වත්නි අපට කෑමක් එපා නම් පිගානෙන් පිගානත් එක්ක විසි කළා ආයි කෑම ප්ලේට් එකක් ඕඩර් කරලා හරි ඩිලිවර් කරලා හරි නැත්තම් බත් මුට්ටියෙන් බෙදාගෙන හරි කන්න පුළුවන්. කෑම එක එපා නම් විසි කරන්න පුළුවන්. හැබැයි බිරිඳව ස්වාමියාව එපා කියලා විසි කරන්න බෑනේ නේ. ඊළඟට ගෙයක් දොරක් හදලා ඒක ඉන්න එපා වුණොත් ටග්ගල ගේ වෙනස් කළා වෙන ගෙයක් හදා ගන්න පුළුවන්. බිරිඳව ස්වාමියාව එහෙම බෑ පින්වත්නි. වාහනයක් ගත්තොත් වාහනේ කන්ඩිෂන් නැත්තම් හරි නැත්තම් ඒක වාහනේ වාහන අයින් කර අලුත් වාහනයක් ගන්න පුළුවන්. හැබැයි බිරිඳව වාහනේ මාරු කරනවා වගේ බිරිඳව මාරු කරන්න බෑනේ. ස්වාමියා මාරු කරන්න බෑනේ. එහෙම කරන්න පුළුවන්. අද කරන අපේ අයියලා ඉන්න ඕන තරම්, අපේ අක්කලා ඕන තරම් ඉන්නවා. ඒ සමාජයේ අපේ සමාජයේ පින්වන්නේ තමන්ගේ අඹුවට හොරෙන් වෙන අඹුව කීයක් ආශ්‍රය කරන මිනිස්සු ඉන්නවද? ඔය චුට්ටක් රස බැලුවට කමන්නේ. ඔහොම කියන මිනිස්සු කොච්චර ඉන්නවද පින්වත්නි? ඉතින් ඒ නිසා පින්වත්නි මේක කළෝතින් ලෝකමු නිරයේ උප්පත්තිය ලබන්නේ තමන්ගේ බිරිඳට හොරෙන්, තමන්ගේ ස්වාමියාට හොරෙන් වැරදි කාම සේවනය කළොත්. නොනැවති ආයෙක් පෙර පරදර පවු කැමති ගුගුරති ගැලෙති තිස්වාදාහ සින් උඩෙති හිමි නැති තාවම ලෝකුඹු නිර යේ පැසෙති නොකරති මේ පව් නුව නැති ආය වැඩ කැමති. එනං ලෝකුමු නිරයේ කල්ප ගානක් පැහෙනවා පින්වත්නි ඔය තාවකාලික රසයක් බැලුවොත්. හරි, තමන්ගේ බිරිඳට හොරෙන්, තමන්ගේ සැමියට හොරෙන් ඕකේ රස විඳින්න ගියොත් කල්ප ගානක් ලෝකුමු නිරයේ පැහෙන්න වෙන්නේ. ඔබට මතකන අර පුරුෂයන් 4 දෙනෙක් එකතු වෙලා තමන්ගේ ධනෙ වැඩිකමට ඔන්න සල්ලි වැඩි වෙද්දි අන්ධ වෙනවයි කියලා කියන්නේ ඒකනේ. සල්ලි වැඩි වෙද්දි මිනිස්සු අන්ධ වෙනවා. ඇයි? වැරදි කාම සේවනයන් වලට යනවා සල්ලි වැඩි වෙද්දි. සල්ලි වැඩි වෙනකොට පින්වත්නි සමහර වෙට තමන්ගේ බිරිඳවම කැමති කරගෙන වෙන බිරිඳෑවරු ආශ්‍රය කරන සමාජයක් අද තියෙන්නේ.
අපි දැකලා තියෙන සමාජයේ. තමන්ගේ ස්වාමියාවම කැමති කරගෙන ස්වාමියාගේම වාහනෙන් ගිහිල්ලා තමන් බැහැලා වෙන පුරුෂයන් එක්ක ඉඳලා වැරදි කාම සේවනය කරන සමාජයක් අද තියෙන පින්වත්නි. ඉතින් අපි දකින සමාජය. ඉතින් ඒ නිසා පින්වත්නි මේ වගේ පහත් සමාජයක දුෂ්ප්‍රාඥ දුස්තරිතයෙන් පිරිච්ච අමනෝඥ මිනිස්සු ඉන්න සමාජයක පින්වත්නි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ සමාජයේ සල්ලි වැඩි වෙද්දී මිනිස්සුන්ට වැරදි මාර්ගවලට යන්න ඉඩකඩ ප්‍රවණතාවය වැඩි. බොන්න බේබද්දු ටිකක් එකතු වෙයි, ඒ වගේම යාළුවෝ ටිකක්, පාප මිත්‍රයෝ ටිකක් එකතු වෙයි, වැරදි කාම සේවනය කරන් ඒ හා සමානව යාළුවෝ ටිකක් එකතු වෙයි. එකතු වුණා කියලා කියන්නේම පින්වත්නි පරිහානියටපත් වුණා කියලා කියන එකමයි. එනිසා පින්වත්නි විනාශ වෙන්න එපා. තමන්ගේ ජීවිතය අගාධයටපත් කරගන්න එපා. තමන්ගේ ජීවිතය නිකාන් නිකරුණේ විනාශ කරගන්න නැතුව පුළුවන් හැම අවස්ථාවකම තමන්ගේ ස්වාමියාට තමන්ගේ භාර්යාවට අවංක වෙලා මේ ජීවිතේ විමුක්තිය හොඳට විඳින්න ඔබ. එතකොට දැන් කාන්තාවට මම මේක විශේෂයෙන්ම කියන්නේ, කාන්තාවන් අද සමාජයේ නැහැදිච්ච සමාජයක් තියෙන නිසා තමන්ගේ ධනයෙන් බලයෙන් උමතු විය යුතු නෑ. තමන්ගේ ධනයේ බලය සාවකාලිකයි, නමුත් තියෙන සියලුම ගුණධර්ම තමන්ගේ ජීවිතයේ සදාකාලිකයි. ඒවා වඩ වඩාත් වර්ධනය කරගනිමි. ජීවිතේ සුවය විඳින්න, ජීවිතේ සතුටින් ගත කරන්න, ජීවිතේ පුළුවන් හැම අවස්ථාවකම අවංක වෙලා තීරණ ගනිද්දි දෙපාරක් හිතන්න. තීරණ ගන්නකොට පින්වත්නි දෙපාරක් නෙමෙයි, දහස් වතාවක් හරි කමන්නේ හිතන්න. ඒ හිතලා තීරණ ගන්නකොට පින්වත්නි තමන්ට තමන්ව වැටහෙනවා, තමන්ට තමන්ව අවබෝධ වෙනවා. මොකද අන් කෙනෙක්ගේ මත යැපෙන සමාජයක පින්වත්නි තමන් තමන්ගේ විමුක්තිය වෙනුවෙන් තමන් තමන්ගේ මතය අනිවාර්යයෙන්ම ස්ථීරතාවයක තියාගෙන ජීවිතේ විඳිනකොට ඒ ජීවිතය හොඳයි. ඒ වගේ අයට තමයි පින්වත්නි අවසාන විමුක්ති මාර්ගයේ, ලෝකෝත්තර විමුක්ති මාර්ගයේ සැලසෙන්නේ. එනිසා මේ ලෝකෝත්තර විමුක්තිය ආධ්‍යාත්මික සුවය වඩ වඩාත් වර්ධනය කරගෙන තමන්ගේ විමුක්තිය සලසා ගන්න හැම කාන්තාවකටම අද මේ කළ දේශනාව, හැම පුරුෂයෙකුටම වගේම ප්‍රඥාව පහළ වෙලා අවබෝධ ඥාණයට වැටහෙවා කියලා මම ප්‍රාර්ථනා කරමින් අද දේශනාව නිමාවටපත් කරනවා. අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව දායකත්වය ගෙන කටයුතු කර නැත්තන්ගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ පොල්පිතිගම කිරිබමුණේගම කන්දපාමුලනේ සේවිස්සෝ මීට වසර 8කට පෙර, එනම් 2013 9/17 වන දින පරලොවසපත් පීපී ජානා ආදරණීය පියාණන්ට සහ මීට වසර 8කට පෙර, එනම් 2013 9/20 දින පරලොවසපත් පීපී ඩිංගිරි ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පොල්පිතිගම කිරිබමුණේගම කන්දපාමුල නිවසේ විසූ පීපී හේමපාල ආදරණීය ලොකු අයියාට සහ එම ලිපිණියම විසූ පරලොවසපත් පීපී දයාරත්න චූටි අයියාට පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ වගේම තමයි කුඹුක්වැව කිරිමෙටියාවේ විසූ 1994/3/7 දින පරලොවසපත් ආර්.ජී. සලා අයියාටද, ඒ වගේම 2011/8 4 වන දින පරලොවසපත් ආර්.ජී. පුංචිනා අක්කාටද, 2014/16 වන දින පරලොවසපත් ඩී.කේ. කළු ආදරණීය නැන්දම්මාටද, මීට වසර 57කට පෙර පරලොවසපත් ආර්.ජී. සේතුංගා මාමණ්ඩියට පින් අනුමෝදන් කරමින් පෙරියකඩු නැලව හකිරිල්ල බිලින්වාං ගහවත්ත ලිපිනේ පදිංචිව සිට මීට වසර 53කට පෙර පරලොවසපත් පීපී. කළුවා කිරියත්තාටද, පීපී. සව්වානි කිරියම්මාටද පංසල හදපු පිණින් නිවන් අවබෝධ වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඉතින් මම මේ තියෙන විදියට තමයි කියන්නේ මේ පුණ්‍ය අනුමෝදනාවේ. ඉතින් ඒ වගේම තමයි සෙත් ප්‍රාර්ථනා කරනවා ආර්.ජී. ප්‍රේමදාස් ස්වාමියාට, ආර්.ජී. ක්‍රිෂාන්ත ගුණවර්ධන ලොකු පුතාට, ආර්.ජී. දුශාන්ත ගුණවර්ධන පොඩි පුතාට, ආර්.ජී. නදීෂිකා මදුමාලි දියණියට, කෞශල්‍යා මාධවී සහ දිලිෂිකා දනන්දනී ලේලි වරුන්ටද, දිනේෂ් කුමාර බෑනනුවන්ටද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සංසල මුණබුරාට සහ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සියලුම දරුදරියන්ටද, නෙත්සර නිලූෂ
ශෂේන් බිනුක මහේෂ යේෂාන් හංසන දෙනෙත් යන මුණුබුරන්ටද සෙනදි ගිහන්සා මිනිබිරියට ස්වාමි පුරුෂයාගේ පවුලේ සියලු අයටද සෙත් ප්‍රාර්ථනා කරනවා. පීපී ආර්යරත්න, පීපී සිරිපාල, පීපී ප්‍රේමරත්න රණවිරුවන් වන සහෝදරියන් ඇතුළු සියලු රණවිරුවන්ටද, හෙදවිරුවන්ටද, රටවිරුවන්ටද හා සියලුම සහෝදර සහෝදරියන්ට හා දූපුතුන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව අපේ ගයාන් දුෂන්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. කොරෝනා රෝගයෙන් අවතැන් වෙච්ච, ඒ වගේම තමයි අසනීප වෙච්ච හැම දෙනාටම නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටද සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනාවේ දායකත්වයේ ලබා දෙන්නේ අද කුඹුක්කවේ කිරිමෙටියාවේ පදිංචි පීපී දයාවති පින්වත් මහත්මිය විසින්. ඉතින් ඒ දයාවති මෑණියන්ගේ අරමුණු කරුණු කාරණා තමයි අද අපි මේ විදිහට මේ දේශනාවේදී මුලදී සිහිපත් කළේ. ඉතින් දයාවති අම්ම බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ දේශනාවට දායක වෙලා රැස් කරගත් සියලුම පින් දෙවියන්ට අනුමෝදන් වේවා. අද බිනරපුර පසළොස්සක් පෝය දවසේ මේ රැස් කරගත් උතුම් ධර්ම දානමය කුසලයේ සියලු සම්මා දිට්ඨික දෙවිවරු අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය අපි හැම දෙනාගේම ජීවිතවලට ලැබේවා. දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා. මියගිය නම් සඳහන් කරපු ඥාතීන්ටත්, ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා සියලුම ඥාතීන් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේමයි මේ රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් විශේෂයෙන්ම ඒ පින්වත් දායකත්වයෙන් කටයුතු කරන දයාවති මෑණියන්ට නිදුක් නිරෝගී භව පිණිසත්, ඒ වගේම මේ කරන කියන සියලුම රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වීම පිණිසත් හේතු වාසනා වේවා. ලෝකවාසී සද්ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබ හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය, චිරජීවනයේ ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත්තිය ලැබේවා. කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා. දීර්ඝායු සම්පත්තියම වඩ වඩාත් වර්ධනය වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. කොරෝනා වසංගත රෝගියෙන් මුළු ලෝකයාගේම ජීවිත ආරක්ෂා වේවා. ජයසිරි මහා බෝධින් වහන්සේගේ, දළදා හාමුදුරුවන් වහන්සේගේ, අති උතුම් සරණමාලි මහා සෑරදුන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයේ බලයේ ශක්තිය අප හැම දෙනාගේම ජීවිතවලට ලැබේවා. පුණ්‍යානුමෝදනාවේ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙච්ච දරුවන්ටත්, පවුලල හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය, චිරජීවනයේ ලැබේවා. ඒ වගේම තමයි අද කාන්තාවන්ට විමුක්තිය ලැබිච්ච බිනරපුර පසළොස්සක පොය දවසේ අපේ කාන්තාවෝ හැම දෙනාගේම ජීවිතවල කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා. විමුක්ති සුවය උදා වේවා. ලෞකික විමුක්තියත්, ලෝකෝත්තර විමුක්තියත්, ආධ්‍යාත්මීය සුවයත් ඔබ හැම දෙනාගේම ජීවිතවලට ලැබේවා ලැබේවා කියලා අපි අද දේශනාව ශ්‍රවණය කරපු පින්වත් අම්මලාට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි පින්වත්නි, අපි හැම දෙනාගේම ජීවිත මේ කොරෝනා වසංගත රෝගියෙන් ආරක්ෂා වෙලා ගන්න හෙළන හුස්ම රැල්ලක් රැල්ලක් ගානේ සියලු ලෝක සත්ත්වයාගේ ජීවිත සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. කායික මානසික සුවයෙන් නිදුක් නිරෝගීව වාසය කරන්න අපි හැම දිනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ දේව රැකවරණය, ජයසිරි මහා බෝධින් වහන්සේගේ ආශිර්වාදය, ආරක්ෂාව වැඩ වැඩාත් ලැබේවා 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 කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් රට ජාතිය රකින රණවිරුවන්ටද, අපවත් වී වදාළ සියලු යතිවරයන් වහන්සේලාටද, ජීවිත පූජා කරපු රණවිරුවන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා අපි පින් අනුමෝදන් කරන ගමන් මේ රැස් කරගත් උතුම් වූ පුණ්‍ය ආශිර්වාදය අද පුරපසළොස්සක පොය දවසේ රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෝ අපි හැම දෙනාටමත්, පරලොව සැපත් වෙච්ච ඥාතීන්ටත්, මියගිය ඥාතීන්ටත්, සියලු දෙනාටමත් මේ ගෝර කටුක භයංකර දුක්ඛිත සසර ගමනින් එතරව ලබන සුඛ ප්‍රතිපදාවක් තුල ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් අවබෝධයෙන් සැනසීම සඳහාම මේ කුසල සම්භාර ධර්මයන්, මේ පුණ්‍ය සම්භාර ධර්මයන් පාරමිතාවක්ම වෙත්වා කියලා පින් අනුමෝදන් වන්න. උතුම් බුදු ගුණ නිරන්තරයෙන් දෙසූ දළදා සමිදු සරණයි, නුවන් සනහන කැල නිමියෝ ගුණ සෑරදුන් සිලු මිනෙහි සරණයි.
සමන්ගිර හිස පහන් කරමින් තැබූ මුනි සිරි පතුලේ සරණයි නිවන් දකිනා ජාති දක්වා අප සැමට තුනු රුවනේ සරණයි ගෙයින් පිටවී නැවත එනතුරු අපිට බුදුගුණ පිහිට වේවා කරන්නට යන සියලු කටයුතු සිතන අයුරින් සපල වේවා සිතින් වචනින් කයින් සිදුවන සියලු අකුසල් දුරු කෙරේවා මෙවන් පින් කළ අපි හැමෝටම නිවන් පුරයේ දොර ඇරේවා අකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ධම්ම දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කුඹුක්වැව කිරිමැටියාවේ පදිංචි පීපී දයාවති මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතුව සිදු කරනු ලැබූ ධර්ම දානමේ පින්කමයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ පොල්පිතිගම කිරිබමුණේගම කන්දපාමුල නිවසේ විසූ පරලෝසපත් පීපී ජානා ආදරණීය පියාණන්ට සහ පීපී ඩිංගිරි ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් කුඹුක්වැව කිරිමැටියාවේ පදිංචි පීපී දයාවති මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය උදා වේවා. ධම්මසුව ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්ම දේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 0718 57 57 13 දුරකථන අංකයට 0718 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, Imo මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්ම දේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසෝබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න.